ආයුබෝවන් කියලා පිළිගන්නවා මේ වීඩියෝ එකත් එක්කලා ඉන්න මගේ ආදරණීය යාළුවෝ ඔක්කොම ටික. ඉතින් අපි ගොඩ දෙනෙක්ට තිබිච්ච දෙයක් තමයි පරණ ආදරය කියලා කියන්නේ. සමහර විට මේ පරණ ආදරේ අපිට සුන්දරත්වය දෙන මතකයන් රසක් එකතු කරපු ආදරයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ මතකයන් අමිහිරි මතකයන් වෙන්න පුළුවන්. සමහර දිනෙක මේ මතකයන් මතක් වුණාන් පස්සේ ඉතාමත් සතුටින් ඒව ගැන මතක් කර කර ඉන්නවා. තවත් කට්ටිය ඉන්නවා මේ මතකයන් මතක් වෙච්ච වෙලාවට අඬ අඬ ඉන්න. ඒ වගේම තමයි මේ මතකයන් නිසා දුක් විඳ විඳ ඉන්න. ඉතින් මේ පරණ මතකය අපේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙන්න පුළුවන්. මේ කාට වුණත් මේ වීඩියෝ එක ඉතාමත් වැදගත් වෙයි කියලා හිතනවා. ඉතින් පරණ මතකයන් නිසා පරණ ආදරය නිසා දුක් විඳින කට්ටිය වෙනුවෙන් තමයි මේ වීඩියෝ එක හැදෙන්නේ. ඉතින් පල්ලහැ තියෙන රතු පාට subscribe button එක click කරන්න ඊට හැන්තෙන notification button එකත් on කරගත්තොත් අපි අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයාලකට දෙන්න ගන්න පුළුවන්. ඒ වගේම තමයි වීඩියෝ එක ඉවරනකම් බලලා වීඩියෝ එකෙන් දෙයක් ගත්තා නම් අනිවාර්යයෙන්ම like එකක් දාන්න අමතක කරන්නත් එපා. ඔයාගේ මේ වගේ කට්ටිය ඉන්නවනම් පරණ මතකයන් ගැන හිත හිත දුක් විඳින කට්ටිය ඒ කට්ටියටත් මේ වීඩියෝ එක බලන්න share කරන්න කියලා මතක් කරනවා. वाल अहलती हित हीलैने हरीम मुरांडु तेने तेनाल सिंधुआ इत मेन मेवागे ब्रेक डाउन चेलाट अपे हित अपे मुले कोच्चर दनगा अपि दें ब्रेक डाउन इन्ने अपि दें वेंगेला इन्ने मे संबंधे तव दुरट वेन्नेपे हित पिलिगन्न कमितिने एक तमय अपे हिते हेटी अपे मतकेयन मतकेला अपे हितकेयन्नेम आय मे आगे पस्सिंग अन्न आय कुहुमार मे लव्विक करगने अन्न मुखक्कर उप्पर वेट्टियक दाला मेयावा आय सेट करगन्न मेन्न मे वगे देवल तमयि अपे हितकेयन्ने नमुत अत्तरम कारणे वेन्नोनी अपे हित अपे मोले विसिन पालने करगन्नेक एक गोडक अमारु वेन्न पुलुवन नमुत अपि हितन्नोनी हितेन्नेवे मोलेन अन्ने वगे अवस्थावकदी तवत एक गन मम विस्तर करोत अपे हितकेयन्ने हेम तिस्सम हेंगीम बर देयक ඒකට මතක් වෙන දේවල් ගැන ඉමෝෂනල් වෙනවා. ඒ වගේම තමයි ඒ පරණ මතකයන් වලට ගොඩක් ආස කරනවා. ඒ මතකයන් වලට ආදරය කරනවා. නමුත් මොලේ කියන්නේ වෙනම දෙයක්. අපිට මොලයක් තියෙනවා නම් අපිට මේ මොලෙන් කල්පනා කරලා කියන්න පුළුවන් මොකද්ද දැන් කරන්න ඕනි කියලා. දාලා ගිය කෙනෙක් පස්සෙන් යනවද? එහෙම නැත්නම් මොලේ කල්පනා කරලා තමන්ගේ ජීවිතේ ඉදිරිය ගැන plan කරනවද කියලා. මෙන්න මේ දේ ගැන තමයි ඔයා මුලින්ම හිතන්න ඕනි. මෙහෙම ලව් එකක් නැති වෙච්ච ගමන් අපි හිතන දෙයක් තියෙනවා. ඒ තමයි අපේ වැරද්ද මොකද්ද? මෙයා මාව දාලා යන්න තරම් කියලා හිතන එක. මුලින්ම අපි හොඳට කල්පනා කරන්න ඕනේ අපේ ඇතේ ඇත්තටම වැරද්දක් තියෙනවද කියලා. එහෙම වැරද්දක් තියෙනවා නම් අපි මුලින්ම කරගන්න ඕනේ ඒ වැරද්ද හදාගන්න එක. ඊට පස්සේ එහෙම වැරද්දක් ආයේ කාටවත් නොවෙන්න වග බලාගන්න එක. එහෙම නැතුව එයාගේ පස්සෙන් නැවත යන එක නෙවෙයි. ඊළඟට අපේ ඇතේ වැරද්දක් නැහැ කියලා හිතමු. एना आप हुदर मोलें कल्पना करन्नो ने अप्पे आते किसम वरद्दन्ने मेया माव दालगी मेया आगे वरद्दकर वेन्न ओनी एनिसा मामा किसम देकट मेया माव दालगी आकेला वोरी वेन्न ओनी ने है मेमल अवे का किवरुनां पासे समहार काट्टी आय में केल्लट हारी कोल्लट हारी कोल करला पोड़ा ट्राई का दाल बालनो एको आय मेया वे आलू करगन्न एमन तम मेया आड़ बानिन्न हारी मुकट हारी आय कोल करला मेया आगे विस्तर बालन्ना याना मनंगोल्टे कोल करनो එහෙම වෙලාවකදී මතක තියාගන්න සමහර විට ඔයාගේ හිත රිදෙන්න පුළුවන් නැවත නැවත මෙයාට කෝල් කරලා මතක තියාගන්න මෙහෙම නැවත නැවත කෝල් කරනවා කියන්නේ ඔයාට තවත් අලුත් මතකයන් එකතු වෙන එක. එහින්දා ඊට වඩා හොඳයි යන්න කියපු කෙනාට යන්න දීලා ඔයාගේ පාඩුවේ ඔයා ඔයාගේ ජීවිතේ සාර්ථක කරගන්න එක. ඊට පස්සෙ ඔයා අනිවාර්යයෙන්ම කරන්න ඕනේ දෙයක් තියෙනවා. ඒ තමයි මේ පෙම්වතාගේ හරි පෙම්වතියගේ හරි නම්බර්ස් සෝෂල් මීඩියා නම් මන හැම එකක්ම බ්ලොක් කරලා දාන එක. මොකද ඔයා මෙයාට මැසේජ් කරන්න ගත්තොත් ආයි ඔයා මෙයාව සෝෂල් මීඩියා වලින් මොකද්ද කරන්න කියලා හොයන්න ගියොත් ඔයාගේ මතකයන් ආයි පෑරෙන්න පුළුවන්. ඒ වගේම තමයි හැංගීම් ඇවිස්සලා විකාර වෙන්න පුළුවන්. ඒින්ද ඔයාට මුලින්ම කරන් තියෙන්නේ ඔයාගේ මේ නම්බර්ස් ටික බ්ලොක් කරලා දාන එක. අඩුම තරමේ මේ දේ කරන්න ඕනේ ඔයාගේ හිත හැදෙනකන්වත්. ඊළඟ හොඳම කාරණේ තමයි මෙහෙම ලව් එකක් කැඩිච්ච ගමන් අපේ කට්ටිය ඔහේ ජීවත් වෙන්නම් වාලේ ජීවත් වෙනවා. එහෙම නෙමෙයි ඔයාට කරන්න පුළුවන් අලුත් වැඩක්. ඒ කියන්නේ ඔයාගේ ජීවිතේ ඔයාගේ ලයිෆ් ස්ටයිල් එක පොඩ්ඩක් චේන්ජ් කරන එක. එතකොට ඔයාට අමුතුම රසයක් දැනේ මෙන්න මේ දේ හින්දා. ලයිෆ් ස්ටයිල් එක චේන්ජ් කරනවා කියන්නේ ඔයාට පුළුවන් වෙනද වගේ නැතුව පොඩ්ඩක් එක්සර්සයිස් කරන්න, එහෙම නැත්නම් යාළුවොත් එක්ක ගිහිල්ලා පොඩ්ඩක් ක්‍රිකට් අතක් ගහන්න, සෙල්ලම් කරන්න, ගේම් එකක් ප්ලේ කරන්න, මේ වගේ Tamanට ආතල් දෙන දේවල් තියෙනවානේ ගොඩක් දේවල්. ඒ වගේ දෙයකට යොමු වෙන්න. එතකොට ඔයාගේ ඔය තියෙන කම්මැලි ගතිය, ඔය තියෙන ජීවිතේ එපා වෙච්ච ගතිය පොඩ්ඩක් හරි අඩුවේ. මෙන්න මේ පියවරෙන් පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ අනාගතය ගැන හිතන්න.
ඔයා හිතන්න ඕනේ ඔයාට දිනු වෙන්න මොකද්ද මම ඊළඟට ගහන රෝල කියලා. එහෙම නැතුව ගිය පුලව්වක ගැන හිත හිතා ඉන්නක නෙවෙයි. තමන් කල්පනා කරන්න මගේ දක්ෂතාවයන් මොනවාද මට ඉදිරියේදී මොනවාද කරන්න පුළුවන් කියලා අන්නේ වගේ දේවල් අනාගතයට ප්ලෑන් කරන්න. එක්කෝ ඒක එක්සෑම් එකක් වගේ දෙයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොකක් හරි අලුත් ජොබ් එකක් වගේ දෙයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අලුත් බිස්නස් එකක් වගේ දෙයක් වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ දෙයක් අනාගතය ගැන හිතලා කරන්න. ඉතින් ඔයාලා දන්නවා ඇති සමහර මේ වගේ බූට් කාපු කට්ටිය ඒ කට්ටියගේ අනාගතේ පට්ට විදියටම ප්ලෑන් කරගෙන ඒ කට්ටියගේ අනාගතේ සක්සස් කරගෙන ඉන්නවා. ඉතින් ඇයි ඔයාට මේ වගේ දෙයක් කරන්න බැරි? ඔයාට පුළුවන් ඔයාගේ සක්සස් එක වෙනුවෙන් මේක ටර්නින් පොයින්ට් එකක් කරගන්න. ඊළඟ එක තමයි යාළුවෝ. යාළුවෝ ඔයාට ඕනි තරම් ඇති. ඉතින් ඔයාට පුළුවන් මේ යාළුවෝ ආශ්‍රය කරන්න. මොකද එක්කෙනෙක් ගියාට ඔයා හිතන්න එපා ඔයාට ලෝකයක් නැති වුණා කියලා. ගොඩ දෙනෙක් ඉන්නවා ඔයාට අත දෙන්න. ගොඩ දෙනෙක් ඉන්නවා ඔයාට සපෝට් කරන්න. ඒ හින්දා ඔයාගේ යාළුවෝ ගැන ඔයා විශ්වාසයක් තියාගන්න. හරියන පොඩක් වේගෙන් වේගෙන් කියාගෙන ගියේ ඔයාගේ හිත පොඩ්ඩක් හැදෙන්න. මං හෙමීට ස්ලෝ එකේ කිව්වනම් සමහර විට ඔයාට මේ කතාව දැනෙන්නෙත් නැති වෙන්න පුළුවන්. ඉතින් subscribe කරන්න අමතක කරන්න එපා. ඔන්න එහෙනම් ඔයාට වීඩියෝ එකට ලයික් එකක් දාන්න මේක තමයි හොඳම වෙලාව. එහෙනම් මේ වගේම වීඩියෝකින් හම් වෙනකන් ඔයාගෙන් සමුගන්නයි සූදානම් වෙන්නේ. ඔයාට සුබ දවසක්.